අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි අද මෙතනට ආවේ සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියලා පුතාලත් එක්ක කතා කරන්න. අපි හැමෝම ආසයි සතුටින් ජීවත් වෙන්න. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? එකක් අපි ඉගෙන ගන්න ඕන. අනිත් එක තමයි අපේ ආත්ම අභිමානය වර්ධනය කරගන්න ඕන. අපි ඉස්සෙල්ලම කතා කරොත් පුතේ ඉගෙන ගන්න කොහොමද ඉගෙන ගත්තම අපිට ලැබෙන්නේ මොනවද කියලා පුද්ගලෙක් ඒ කියන්නේ පුතාලා ඉගෙන ගද්දී තුන් ආකාරයකින් සංවර්ධනය වෙනවා පුද්ගලෙක් තුන් ආකාරයකින් සංවර්ධනය වෙනවා ඉගෙනීමෙන් එකක් තමයි අනන්‍ය ජීවියෙක් විදියට නිෂ්පාදකයෙක් විදියට ඒ වගේම සමාජ ජීවියෙක් විදියට අපි බලමු මේකින් එක අරගෙන කොහොමද අපිට සතුටින් ජීවත් වෙන්න මේ ඉගෙනීම උදව් කරන්නේ මේ තුන් ආකාරයෙන් අපේ සංවර්ධනයත් එක්ක කියලා. අපි පළවෙනිම ගත්තොත් පුතේ අනන්‍ය ජීවියෙක්. කවුද මේ අනන්‍ය ජීවියා කියන්නේ? අපි අනන්‍ය ජීවියෙක් කියලා කියන්නේ ස්වාධීනව තමන්ට තමන්ගේ සියල්ලම කරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. අපි බලමු කොහොමද මේ ස්වාධීන පුද්ගලයා ගොඩ නැගෙන්නේ කියලා. පුතාලගේ විභව්‍යතා පරිසර සාධක උදව් කරගෙන සංවර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම කැමැත්ත විශේෂ දක්ෂතා ඒ වගේ දේවල් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පුතාලා සතුටටපත් වෙන පුතාලගේ විනෝදාංශ තෝරාගන්න මේ ඉගෙනීම තුලින් පුළුවන්. අපි එකින් එක ගත්තොත් මේ අනන්‍ය ජීවියා ඒ කියන්නේ පුද්ගලයා සංවර්ධනය වෙන්න කොහොමද විභව්‍යතා උදව් වෙන්නේ කියලා. විභව්‍යතා කියන්නේ පුතේ අපි සහජයෙන් අරන් එන දේවල්. අපි කියනවා අතමිට මොලෝගෙන එනවා කියලා සහජයෙන් ගේන දේවල්. ඒවා කොහොමද අපි සංවර්ධනය කරගන්නේ? අපි කියනවා පරිසර සාධක කියලා. පරිසර සාධක කියද්දී අපේ ගෙදර, ඒ කියන්නේ අපේ පවුලේ අය, අපේ ඥාතීන්, අපිට ආදරය කරන අපේ ගුරුවරු, වැඩිහිටියන් මේ හැමෝම එක්ක අපි මුහුණ දෙන සමස්ත සමාජයේම පරිසර සාධකයක් වෙනවා. අපේ විභව්‍යතා සංවර්ධනය කරගන්න. එතකොට අපි උදාහරණයක් විදියට ගත්තොත් පුතාලගේ ඉස්කෝලේ පුතාලගේ යාළුවෝ මේ හැමෝම ඒ විභව්‍යතා පුතාලා සහජයෙන් ගෙනාව දේවල් වැඩි දියුණු කරගන්න උදව් කරනවා සහයෝගය දෙනවා. එතකොට පුතේ අනන්‍ය ජීවියෙක් විදියට සංවර්ධනය වෙද්දී අපි ස්වාධීන පුද්ගලයෙක් විදියට ඇතිදැඩි වෙනකොට අපේ කැමැත්ත අපි කියනවා රුචිය කැමැත්ත ඒ වගේම විශේෂ කුසලතා පුබුදුවා ගන්න පුළුවන්. අපි ස්වාධීන පුද්ගලයෙක් විදියට සංවර්ධනය වෙනකොට පුතේ අපේ විනෝදාංශ අපි කැමති දේවල් අපි සතුටටපත් වෙන දේවල් කරන්න අපිට පුළුවන් වෙනවා. දැන් අපි බලමු සමාජ ජීවියෙක් විදියට. දැන් අපි බැලුවේ ස්වාධීන පුද්ගලයෙක් විදියට කොහොමද අපි සංවර්ධනය වෙන්න ඉගෙනීම තුලින් ලැබෙන උදව්ව කියලා. අපි දැන් බලමු සමාජ ජීවියෙක් විදියට කොහොමද සංවර්ධනය වෙන්නේ කියලා. සමාජ සම්බන්ධතා ඇති කරගන්නවා. ඒ වගේම සාමූහිකත්වය, අන් අයට ගරු කිරීම, අනුගත වීම, නීති රීති පිළිපැදීම ඒ වගේම සමාජයේ පිළිගන්නා ක්‍රමයට හැසිරෙන්න පුතාලා ඉගෙන ගන්නවා. අපි බලමු එකින් එක සමාජ සම්බන්ධතා. අපි කොහොමද අපිට මුණ ගැහෙන සමාජයක ගනුදෙනු කරන්නේ? අපේ ප්‍රවේශය මොකද්ද? අපි කොහොමද යාළට සමීප වෙන්නේ? සහ අපි කිව්වා පරිසර සාධක උදව් කරගෙන අපි සංවර්ධනය වෙනවා කියලා. මේ පරිසර සාධක යදී අපි කතා කරා සමාජය ගැන. මේ සමාජය අපි හසුරවගන්නේ කොහොමද? අපේ දක්ෂතා, අපේ විභව්‍යතා මේ සේරම සංවර්ධනය කරගන්න. ඊළඟට පුතේ සාමූහිකත්වය. මං හිතන්නේ ගොඩක්ම වැදගත්. අපි වැඩ ලෝකය ගැන කතා කරොත්, වැඩ ලෝකයේ නව ප්‍රවණතා ගැන කතා කරොත්, අපේ තියෙන අධ්‍යාපන පළපුරුද්ද ඒ සේරම එක්ක මේ මුදු කුසලතා ගැන කතා කරනවා. අපි සාමූහිකත්වය කියන්නේ අපි කොහොමද කණ්ඩායමක් එක්ක වැඩ කරන්නේ, ඒ කණ්ඩායම තුළ අපේ ක්‍රියාකාරීත්වය කොයි වගේද, අපි හැසිරෙන්නේ කොයි වගේද, සහ අපේ තියෙන දක්ෂතාවයන්, අපේ තියෙන අපි සරලව කිව්වොත් අපේ පුළුවන්කම අපි බෙදා හදාගන්නේ කොහොමද කියලා අපිට කියලා දෙනවා.
සමාජ ජීවියෙක් විදියට සංවර්ධනය වෙද්දී අන් අයට ගරු කිරීම. අපි නිරන්තරයෙන්ම කාගෙන් හරි ගරුත්වයක් බලාපොරොත්තු වෙනවා නම් පුතේ අපි අනිත් අයට ගරු කරලා ඉන්න ඕන. ඒ හැමෝටම තියෙනවා තමන්ට අභිමානයක්. ඒ අභිමානය අපි රකින්න ඕන. ඒක අනිත් අයගේ ගෞරවය රකින්න ඕන. අන් අයට ගරු කිරීම කියන එක පුතාලා ඉගෙනීම තුළින් අපි කියනවා පාසල කියන්නේ අපේ පවුල කියන්නේ පුද්ගලයාගේ පෞරුෂය වැඩි දියුණු වෙන තැනක්. ඒ පුද්ගලයා කවුද මොන වගේද අනාගතයට දායද වෙන්නේ කියලා තීරණය කරන තැනක්. එහෙනම් ඉගෙනීම කියන්නේ අන් අයට ගරු කිරීම පුතාලට කියලා දෙන දෙයක්. අපි පුතේ කතා කරන්නේ අනුගත වීම ගැන. කොහොමද සමාජ ජීවියෙක් විදියට අපි ඇති දැඩි වෙනකොට අනුගත වෙනවා කියන්නේ තියෙන තත්ත්වයකට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් පුතාලා එදිනෙදා පාසල් ගිහිල්ලා අපි එදිනෙදා කරපු සියලු කාර්යයන් කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක වෙනස් වුණා කියමු. ඒ වෙනස් වීමට අපි කොහොමද අනුගත වුණේ? අපි කොහොමද ඒ වෙනස් වීම බාරගත්තේ? අපේ ජීවිතයට ලං කරගත්තේ? එතකොට අපි සාමාන්‍ය පන්ති කාමරයේ ඉගැන්වීම් වලින් අයින් වෙලා මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් අපි ඉගෙන ගන්න හුරු වුණා. ඒවට අපි ඒ තාක්ෂණය පාවිච්චි කරන්න හුරු වුණා. එතකොට අපි මේ ඒ හුරුව, ඒ පුරුද්ද, ඒ අපේ සියලු ක්‍රියාකාරකම් අපේ අනුගත වීම හැම දෙයකදීම අපිට ලැබෙන දේ කියන්නේ පවතින தත්ත්වයයි ලැබෙන්න අපි බලාපොරොත්තු වෙන தත්ත්වයයි අතර අපි යම් දෙයකට හුරු වීම තමයි අනුගත වෙනවා කියන්නේ. ඊළඟට තියෙන පුතේ නීති රීති පිළිපැදීම. අපි මේ සමාජයේ ජීවත් වෙනකොට සමාජ ජීවියෙක් විදියට සංවර්ධනය වෙනකොට නීති රීති කොච්චර උදව් වෙනවද? අපි අපේ නීති පද්ධතිය ගන්න පුළුවන්, පාසලේ නීති වෙන්න පුළුවන්, පවුල තුළ යම් යම් නීති රීති සදාචාරය ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්, ආගමික කොටස් වලින් තියෙන්න පුළුවන්. ඒ වගේම අපේ සංස්කෘතිය හා බැඳුණු චාරිත්‍ර වාරිත් එක්ක ඒ දේවල් තියෙන්න පුළුවන්. එහෙනම් මේ හැම දෙයකටම අපි පෙළඹුමක් උදව්වක් ඉගෙනීම තුළින් ලබා ගන්නවා. ඊළඟට තමයි සමාජය පිළිගන්නා ක්‍රමයට හැසිරෙන්න අපි ඉගෙනීමෙන් ඉගෙන ගන්නවා. අපේ පාසල ගොඩක් වෙලාවට අපි කියනවා පාසල තමයි අපේ පෞරුෂයේ කේන්ද්‍රස්ථානයක් වෙන එක තැනක්. එකක් පවුල, අනිත් එක පාසල. අපි සමාජය ගත්තාම අපිට ඉස්සෙල්ලම මුණගැහෙන තැන. එතකොට සමාජ ජීවියෙක් විදියට සමාජයේ පිළිගන්නා ක්‍රමයට හැසිරීම කියද්දී අපි හුඟක් වෙලාවට වෙන කෙනෙකුට කරදරයක් නොවෙන්න අපි කියනවා අපි හොඳ දරුවෙක් කියලා දකිනවා. ඒක සාපේක්ෂයි. පුතාලා හොඳ දරුවෙක් කියලා කවුරු හරි දකිනවා නම් ඒ හොඳ කියන්නේ මේ සමාජයේ පිළිගන්නා ක්‍රමයට අපි ඉස්සෙල්ලා කිව්වා වගේම චාරිත්‍ර වාරිත්‍ර වෙන්න පුළුවන්, නීති රීති වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම අනුගත වෙලා අපි යන්න ඕන අපේ ඉලක්ක හෝ අරමුණු වෙනුවෙන් අපි නිවැරදි දිශානතියකට යෑම අපි සමාජයේ පිළිගන්නා ක්‍රමයට හැසිරීම කියලා කියනවා. අපි දැන් කතා කරා පුතේ ඉගෙනීමෙන් ස්වාධීන පුද්ගලයෙක් විදියට සංවර්ධනය වෙන්නේ කොහොමද? ඒ වගේම සමාජ ජීවියෙක් විදියට සංවර්ධනය වෙන්නේ කොහොමද? අපි අවසාන අවස්ථාව විදියට කතා කරනවා නිෂ්පාදකයෙක් ලෙස පුතාලා කොහොමද සංවර්ධනය වෙන්නේ ඉගෙනීම තුළින් කියලා. අපි එකිනෙක ගත්තොත් තමන්ගේ හැකියා ලැබිය සීමා හඳුනා ගන්නවා. ඒ වගේම නිර්මාණශීලී වෙනවා, වැඩ කිරීමේ කැමැත්තක් ඇති වෙනවා. සංවර්ධනය වීමේ නැඹුරුවක් තියෙනවා. මම මේ එකින් එක විස්තර කරනවා. ජාතික නිෂ්පාදිතයට දායකත්වයක් සපයනවා. ඒ වගේම සම්පත් ආරක්ෂා කරනවා. අපි එකින් එක ගත්තොත් නිෂ්පාදකයෙකු ලෙස සංවර්ධනය වෙද්දී තමන්ගේ ලැබියා හැකියා සීමා හඳුනා ගන්නවා. මම පුතාලට මෙතනදී මතක් කරන්න කැමතියි. අපි අපේ රැකියා ක්ෂේත්‍රයේ අපි සරලවම කිව්වොත් ලොකු වෙලා මොනවද කරන්නේ? අපි රැකියාවක් විදියට මොනවද කරන්නේ? අපිට යන්න පුළුවන් මොන වගේ ක්ෂේත්‍රද කියලා මං කැමති මොනවද? ඇත්තටම අම්මා තාත්තා මට ඉගෙන ගන්න කියන නිසාද මං ඉගෙන ගන්නේ? මගේ කැමැත්ත, මගේ පුළුවන්කම, මගේ හැකියාව අපි පුළුවන්කම කියලා කියන්නේ.
ඒ වගේ සීමා අඳුන ගන්න. අපිට කොච්චර දුරටද යන්න පුළුවන් කියලා ඉගෙනීම තුලින් අපි අඳුන ගන්නවා. ඒ වගේම නිර්මාණශීලීත්වය. නිෂ්පාදකයෙකු ලෙස සංවර්ධනය වෙනවා කියන්නේ නව නිපැයුම්, නව නිර්මාණ මේ හැම දෙයක්ම එක්ක නිර්මාණශීලීත්වය තුලින් පුතාලා තමන්ගේ ජීවිතයට, තමන්ගේ අනාගතයට, තමන්ගේ වැඩ ලෝකයේ අභියෝග ජය ගන්න අවස්ථාවට යම් යම් දේවල් ඉගෙන ගන්න. ඒ වගේම තමා පුතාලට ඇති වෙනවා නිෂ්පාදකයෙක් ලෙස සංවර්ධනය වෙද්දී වැඩ කිරීමේ කැමැත්තක්. ඒ කියන්නේ එක එක වැඩ අත්දැකීම් වලින් සතුටක් ලබා ගන්න, යම් ඉපෙීමක් කරන්න, යම් දෙයක අත්දැකීම් එකතු කරගන්න කැමැත්තක් ඇති වෙනවා. ඒක අපි ඒ කියන්නේ ඉගෙනීමේ එක අවස්ථාවක්, වැදගත් අවස්ථාවක් විදිහට සලකනවා. වැඩ කිරීමේ කැමැත්තක් අනාගත වෘත්තිකයෙකු බිහිවීමේ මුල් අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමා මම මෙතන ඉඳන් ගොඩක් වෙලාවට කියවෙන්නේ නිෂ්පාදකයෙකු විදිහට සංවර්ධනය වෙද්දි පුතේ අපි සම්පත් ආරක්ෂා කරන්න බැඳී ඉන්නවා. සම්පත් කියද්දී අපිට ස්වභාවික ලැබෙන දේවල්, අපේ ගෙදරින් ලැබෙන දේවල්, අපේ පාසලින් ලැබෙන දේවල් මේ හැමදේම අපි සමස්ත රටක් විදියට ගත්තම අපිට ලැබෙන හැමදේම ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා. අපි ඉගෙන ගන්නවා ආරක්ෂා කරන්න. මම මේ කතා කරන්නේ සතුටින් ජීවත් වෙන්න ඉගෙන ගනුමු කියන මාතෘකාවත් එක්ක. එතකොට අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් එක කාරණයක් වෙනවා අපේ සම්පත් අපිට ලැබිලා තියෙන දේ ආරක්ෂා කර ගැනීම. අනිත් එක තමයි ජාතික නිෂ්පාදිතයට දායකත්වය. මං කව වැඩ කිරීමේ කැමැත්තක් ඇති වෙනවා, අපි වෘත්තිකයෙක් වෙනවා, රැකියාවක් කරනවා, අපේම ඉපෙීමකට අපි යනවා. ඔයාලා කවදා හරි මේ රටේ සමස්ත ජාතික නිෂ්පාදිතයේ දායකත්වයක් සපයන පුද්ගලයෙක් වෙනවා. අපි මුලින්ම කතා කරේ අපිට සතුටින් ඉන්න ඉගෙන ගනිමු, ඒ වගේම අපේ ආත්ම අභිමානය වර්ධනය කරගනිමු කියලා. දැන් මම පුතාලා එක්ක කතා කරන්න කැමතියි. ආත්ම අභිමානය වර්ධනය කරගන්නේ අපි කොහොමද? අපි මොනවද කරන්න ඕන? ආත්ම අභිමානය වර්ධනය කරගමු කියන මාතෘකාවේදී අපි කතා කරමු ආත්මාභිමානය ඇයි ඕන වෙන්නේ, ආත්මාභිමානය පුද්ගලයෙක් තුළ ඇයි ජනිත වෙන්න ඕන. මං හිතන්නේ පුතාලා අපි අර හොඳ දරුවෙක් කියන සීමාවේ අපි දකිනවනම් ඒ ආත්මාභිමානය වර්ධනය වෙච්ච දරුවෙක්. අපි නරක දෙයක් කියලා සමාජයේ ප්‍රතික්ෂේප කරන දෙයකට ආත්මාභිමානය සහිත දරුවෙක් පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා අපි කොයි දේ කරත් අපේ අත්දැකීම්, හොඳ අත්දැකීම් ලබා ගන්න අපිට හොඳ ආත්ම අභිමානයක් තියෙන්න ඕන. තමන් ගැන තමන්ට සතුටු වෙන්න පුළුවන්, තමන්ට තමන් ගැන වෙන කෙනෙක් ළඟදී කියන්න පුළුවන්. හැමෝම ඉදිරියේ අපි කියන හරියට ඔළුව කෙලින් තියාගෙන අපිට ඉන්න පුළුවන් මේ ආත්ම අභිමානය සහිත දරුවෙක් වෙනවනම්. මම ඉස්සෙල්ලම කියනවා ඔබ ඔබ ගැනම සොයාගන්න කියලා. ඒ කියන්නේ මම මං ගැන දැනගන්න ඕන. පුතාලා තමන් තමන් ගැන දැනගන්න ඕන. කොහොමද තමන් ගැන දැනගන්නේ? අපි ඉස්සෙල්ලම අපට හොයන්න වෙනවා අපි කවුද කියලා. මං කැමති මොනවටද? මට කරන්න පුළුවන් මොනවද? මගේ තියෙන දුර්වලතා මොනවද? මට තියෙන අපි ශක්තියින් කියනවා තියෙන කුසලතාවයන්, ඒ ශක්තියින් මොනවද? මට තියෙන බාධක මොනවද? ඒ වගේ දේවල් මට තියෙන අවස්ථා මොනවද කියලා අපි හොයා ගන්න ඕන. ඔබ ඔබ ගැනම හොයා ගන්න. ආත්ම අභිමානය වර්ධනය කරගද්දී ඔබ ඔබටම කරුණාවන්ත වෙන්න කියලා පුතේ මං කියනවා. මොකද තමන් තමන්ට කරුණාවන්ත නැත්තම් වෙන කෙනෙකුට කරුණාවන්ත වෙන්න බෑ. අපි නිරන්තරයෙන්ම තමන් තමන්ට කරුණාවන්ත වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි ගාව තියෙන දෙයක් තමයි වෙන කෙනෙකුට අපට දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මනසෙයි සහ හදවතේ ආලෝකය පුරවන්න ඔබට සතුටින් ඉන්න පුළුවන්. නිතරම හොඳ යහපත් මනසක් තියාගන්න, ඒක විවිධ සිතුවිලි වලින් නාස්ති වෙන්නේ නැතුව ආලෝකමත් මනසක් තියාගන්න පුරු වෙන්න වෙනවා ආත්ම අභිමානී දරුවෙක් වෙන්න නම්. අනිත් එක තමයි පුතේ වෙන අය එක්ක සංසන්දනය කරන්න යන්න එපා. අපිට තියෙන දේ
නැති දේ වෙනයට තියෙන දේ නැති දේ එක්ක සංසන්දනය කරන්න ගියාම අපි නිතරම හිත කරදරයට පත් වෙනවා. සුන්දර වචන කතා කරන්න. හැම වෙලේම වචන වලින් පුළුවන් ගොඩක් දේවල් කරගන්න. වචන වලින් පුළුවන් ගොඩක් දේවල් නැති වෙන්න. ඒ නිසා හොඳ වචන සුන්දර වචන කතා කරද්දී මං හිතන්නේ පුතාල හැම තැනකම හැමෝටම ඕන වෙන කෙනෙක් වේවි. අගේ කරන්න. නිරන්තරයෙන්ම අනිත් කෙනෙක්ගේ දෙයක් අගේ කරන්න අපි උදාහරණයක් ඉදිරියට පුංචි දෙයක් මතක් කරොත් පුතාට පුතාලාට කෑම ටික උයලා දෙනවා අම්මා කෑම හදලා දෙනවා අපි පුංචි වෙලාවකට කිව්වොත් අම්මේ අද උයපු මේ දේ රසයි කියලා ඒ පුංචි අගේ කිරීම මං හිතන්නේ අම්මට මහා දෙයක් විදියට ඒ කියන්නේ අපිට ඒක මිල කරන්න බැරි දෙයක් විදියට වටිනාකමක් එයි ඒ පුංචි දෙයක් ඒ වගේ සමාජයේ තමන් නිතරම අගේ කරන්නේ වෙන්න පුළුවන් නම් ඒක අනිත් අයට පුතාලත් එක්ක ජීවිතේදී පහසුවක් වේවි. අනිත් කාරණේ තමා පුතේ ආත්ම අභිමානී දරුවෙකුට වටිනාම දෙයක් ඉහළ ඉලක්කයක් හිතේ රඳව ගන්න. ඒ වගේම තමන්ට ගැළපෙන ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න. තමන්ගේ අනාගතය, තමන්ගේ අනාගත වෘත්තීය අධ්‍යාපන පෞද්ගලික ජීවිතය සාර්ථක වෙන විදියට ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න. ඒ වගේම තමා වටිනාම දේ පුතේ පවුල තුල ආදරය බෙදන්න. පවුල තුල ආදරය බෙදන්න. එතන තමා අපිට ඉන්න වැඩි වෙලාවක් තියෙන තැන, අපි ආදරය කරන තැන, අපිට හැමදේම ලැබෙන තැන පවුල තුල ආදරය බෙදන්න. නොරිස්සුම කලකිරීම පුතාලා ළඟින් අයින් කරන්න. පුතාලගේ ආත්ම අභිමානය, පුතාලගේ සතුට නිරන්තරයෙන් ළඟ ඉඳී. ආදරය කරන්න පුතේ පරිසරයට ඔයාලට ලැබෙන දේවල් සබදාම වගේම ගොඩයි රැකගත යුතුයි බලාගත යුතුයි අපි ඒ ආත්ම අභිමානී දරුවෙක්ගේ වැදගත්ම ලක්ෂණයක් වේවි ඒ පරිසරයට ආදරය කිරීම. ඒ වගේම ආදරය කරන්න පුතේ ඔබේ රටට බලාපොරොත්තු වෙන දේවල් ඔබෙන් ගොඩයි ඔබේ රට ඔබ ඌමනාම ඔබේ රටට ඒ ආදරය ඔබට දෙන්න පුළුවන් නම් ඔබේ රට ඔබෙන් බලාපොරොත්තු වෙන ආදරය දෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ ඔබේ ආත්ම අභිමානය අවසානයේ රටේ වාසනාවන්ත බව වේවි. ආදරය කරන්න පුතේ මනුෂ්‍යත්වයට අපි මේ කිව්ව මුල ඉඳන්ම කතා කරපු මේ මුළු වෙලාවෙම කතා කරපු හැමදේම එකතු වෙන තැන මොකද අපි සතුටින් ජීවත් වෙන්න නම් අපි සතුටින් ජීවත් වෙන්න වෙන්නේ තවත් මනුස්ස ජීවිත එක්ක. එහෙනම් නිරන්තරයෙන්ම ආදරය කරන්න මනුෂ්‍යත්වයට ඔබේ ජීවිතය බොහොම ආලෝකමත් වේවි. එහෙමනම් අපි මිනිස් බලහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුවෙන් ඔබ වෙනුවෙන් මේ වැඩසටහන් පෙළ කරගෙන යන්නේ පුතාලට පුළුවන් අපිත් එක්ක දිගටම එකතු වෙන්න අපේ Facebook පිටුව ඒ වගේම අපේ YouTube channel එක ඒ වගේම අපි දිනපතා සතියේ දිනවල live talk කියලා සංවාදාත්මක බුද්ධිමය වැඩසටහනක් කරනවා මාතෘකා පහක් ඔස්සේ ඒ සියල්ල එක්කම පුතාලට එකතු වෙන්න පුළුවන්. එහෙමනම් බොහොමත්ම ස්තුතියි ඔබව නැවතත් මේ වගේ ආදරයෙන් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි.